හොරහසේ පෙම්වතා ගෙටදාගෙන රෑපහන් කරපු 17 වැනි තරුණිය මිත්තණියේ දැකපු නිසා මිනිබිරිය කරලා තියෙන අහස පොළව නුහුලන අපරාධය මෙන්න. මේ ගැන දැනගැනීමට පෙර තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. පහළ තියෙන කුඩා bell සලකුණේ බෝතින් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පුළුවන්. සිය මිත්තණිය ඝාතනය කිරීමෙන් අනතුරුව මලසිරුර ප්‍රපාතයකට විසි කර බව කියන 17 වැනි මිනිමිරේ සහ ඇගේ 18 වැනි පෙම්වතා කටුගස්තර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වැත්තේ කහල්ලේ හුංගන්තර ප්‍රදේශයේ පදිංචි සිටි 67 වැනි කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ. සැකකාර 17 වැනි මිනිමිරිය සිය මිත්තණියගේ නිවසේ නවාතැන්ගෙන සිට ඇති අතර ඇය කටුගස්තර ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරා තිබෙනවා. එහිදී ඇය කටුගස්තොට නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇති බව සඳහන්. පසුගිය 24 වනදා 17 වැනි පාසල් සිසුවිය සිය පෙම්වතා නිවසට කැඳවාගෙන ඇති අතර එහිදී රාත්‍රී කාලය ඔහු සමග ගත කර පසුදින උදෑසනම පෙම්වතා නිවසින් පිටවන අවස්ථාවේ මිත්තණියට හසුව තිබෙනවා. එහිදී ඇති වූ බහින් බස්වීමකදී ඇයට මෝල් ගස්කින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. අනතුරුව මියගිය මිත්තණියගේ සිරුර ඇඳයට සංගවා සිරුර වෙනත් ප්‍රදේශයකට ගෙන යාම සඳහා පෙම්වතියගේ හිතවතෙකුගේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පසුව එදින රාත්‍රියේ දෙදෙනා විසින් මිත්තණියගේ මළ සිරුර සහ ලේ තැවරුණු ඇඳුම් මෝටර් රථය තුළ දබාගෙන හන්තාන කිතුල්මුල්ල ප්‍රදේශයට ගෙන ගොස් සිරුර ප්‍රපාතයකට පෙරලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සිරුර නිවසින් පිටතට රැගෙන යන අවස්ථාවේ නිවස අසල තිබූ ආරක්ෂිත කැමරාවලට හසු නොවනසේ කටයුතු කිරීමට මොවුන් ක්‍රියා කර ඇති අතර වාහනයේ අංක තහඩුවද ගලවා දමා අතරමඟදී යලි වාහනයේ අංක තහඩුව සවි කරගෙන තිබෙනවා. සිරුර ප්‍රපාතයට දමා යලි නිවසට පැමිණෙන අවස්ථාවේදී මෝටර් රථයට දමාගත් ලේ තැවරුණු ඇඳුම් මහනුවර නගරයේ කානුකට දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්. පෙම්වතිය සහ පෙම්වතා එදින රාත්‍රියේ මෝටර් රථය තුළ ගත කර ඇති අතර පසුදින උදෑසන නිවසට පැමිණි සැක්කාර මිනිබිරිය මිත්තණිය නිවසේ නොමැති බව අසල්වැසියන්ට දන්වා තිබෙනවා. අනතුරුව තෙල්දෙනිය නගරයේ පදිංචිව සිටින ඝාතනයට ලක් වූ කාන්තාවගේ සහෝදරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. පසුව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී මිනිබිරියගෙන් සහ පෙම්වතාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සිදු කළ අපරාධය සම්බන්ධයෙන් සියලු තොරතුරු පවසා ඇති බව සඳහන්. එහිදී 17 වැනි මිනිබිරිය විසින් තමන් විසින් සිය මිත්තණිය ඝාතනය කළ බවට පොලිසියට පවසා ඇති අතර වැඩිදුරටත් දෙදෙනා කළ ප්‍රශ්න කිරීම් හමුවේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදු කළ බව හෙළිව තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා අත්අඩංගුවට ගැනු සක්කාර මිනිබිරිය සහ ඇගේ පෙම්වතා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇති බවයි කටුගස්තර පොලිසිය සඳහන් කළේ. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා.